නමස්කාරවිවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවිවාදම්රුවනට සැමදා සදහම්, සරනයමි නමස්කාරවිීවා සංහෙරුවනට සෙමෙදාමහා සංග සරනයමි නමස්කාරවිවා තුනුරුවනෙටෙ සැමදාතිසාරන සරනයාමී සාධ සාධු සාධ අපටම මිහිරි සීසත් ධර්මයවු ගන්නා වදාල් අපගේ පරම පූජනීය කල්්‍යාන මිත්‍ර ගුරු දේවෝත්තුම පින්වත් ලොකුසාමන් වහන්සේ නිදුක්ක නිරෝගව දීර්ගාශ ලබත්වා අසුපී වැඩ සිටින ගරුතර මහා සංගරත්නෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්මතුනිි. අද සද්ධර්ම වර්ෂා සදහම් දේශනාව දායකත්වය අනුග්‍රහහි දරන්නේ ිල්ල බුලුපිටිය හමවන ලිපිනේ පදිංචි කම් සුමනාවති මෑණියන් ප්‍රධාන පවුලේ දූදරුවන් ඥාති හිතයිශීන් එකතු වෙලා පින්වත්නි තතාගත බුණදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙච්ච නිසා අපට අපේ ජීවිතය ගැන අපිට තේරෙන නැති අපි නොදන්න විශේෂතුොරතුරු රාසියක් අපිට කියල දෙනෝ එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි ජීවිතයක් නිරවුල් කරලා යහපත කරා ගෙනයාගන්ට මඟ පෙන්වන්නේ මේ සංසාරය ගෙවන ජීවිතය ගැන ලස්සන උපමාවක් අපි තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අපට කියල දෙනෝ. අපි ජීවිතය හරියට මේ මකුළු දැලක් වගේ කිව්වා තැවබේ නිවසේ මකුළෝ ඉන්නවන්නේ නේද ඒ මකුළුවා මුද්දට දැල වියලා වියලා මැදට වෙලා ඉන්නවා ම අපිට පේ වනේද මෙන්න මේ වගේ කිව්ව මේ සංසාරය සාග්‍රේට වැටුන සත්‍යයාගේ මනසේ ස්ුභාවේ හිතේ ස්වභාවේ එක කොහොමද වෙන්නේ ඇහෙ රූප බලලා තන්නාාවෙන් බැඳිලා කණ ශබ්දහල තන්නහාාවෙන් බැඳිලා නාසි ආග්‍රහණය කරලා බැඳ දෙවෙන් රස විදලා තන්හාවින් බැඳිලා කයින් පහස ලබල තන්නහාවෙන් බැඳිලා සිතෙන් අරමුණු හිතලා ඒ සිතුවිලි හිතහිත තන්නහාවෙන් බැඳිලා තමන් විසින් හදාගත්තු තන්හා දැල මැද්දට වෙලා ඉන්නවා කියලා ඇත්තනේද දට වෙලා තියෙන් හරි පුදුමයි බුදුරජාණන් වහන්සේලා මේ විශ්මිත තොරතුරු අපිට නොදන්න අපේ ජීවිත අ්‍යන්තරය තින තොරතුරු හොයලා අපිට කියල දෙනෝ එතකොට අපි ඒවා අහලා නුවන නුවනින් විමසලා අපිට පුළුවන් වෙනවා මේ භයානක සංසාරයන ගමනේ ටික ටික නිදහස් වෙන්ට බලන්නා අප මනසි කොයිතරං බැරෑරුම් තත්ත්වයක් සකස් වෙලාද තියෙන්න්නේ කියලා. නමුත් අපිට ඒක තේරෙන්නේ තේරෙන්නේ. මකුළුවෙක් දැලක් වියන්නැහේ මේ ජීවිතය අරමුණුවලට බැඳීලා. ආසාවින් ලැගගෙන ඉන්නවා මකුළුවා ඒ දැල මැද්දේ නිදාගෙන ඉන්නවා වගේ. ට සංසාරය නිදහස්ෙන්ට බැරි වෙලා තියෙන්නේ. උගද හේතු තන්නාවයි අපි බැඳිල හැම පැත්තට දරුවන්ට බැඳීලා ගෙදරට බැඳීලා ඥාතීන්ට බැඳීලා තමන්ගෙම රූපයට බැඳීලා රූප සබ්ද ගන්ධ රස පහසගෙන් ඔක්කොටම බැඳිලා ඇ මේකින් ගැලවිඩ බෑ තන්ාවන්නේ දුක හදල දෙන්නේ එති මේ දුක හදලදින තන්නාවෙන් නිදහස්සයන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේලා පිට කියල දෙන්න අන්න ඒ වගේ කියන මේ සිතේ ස්වභභාවය එබඳු ජීවිතයක් තියෙන අපට මේ කාණං මේක නිදහස් වන්න මාවත බුදුරයන් වහන්සේ දේශනා කරනවා බුදුරයන් වහන්සේගේ ධර්මයෙන් තමයි මේ ජීවිතය ගැන අවබෝධ කරග්ඩ තියෙන්නේ ව කවුරුත් මේ ජීවිතය ගැන වෙන කිසිම ශාස්්‍රුවරේ මෙච්චර පිරිසිදුව නිරවුල්ව අපිට පෙන්න්න දෙන්න නෑ. තතාගත බුදුරජාණන් වහන්සේ විතරයි මේ ජීවිතය ඇත්ත ස්වභාවය තේරුම් කරල දෙන්නේ. ඉතින් අදාම පීගනගන්න භාගතුන් වහන්සේගේ භාතිනාසි දේශනා කරපු සුන්දර දේශනාව මේක හරි වටිනෝ අපේ ජීවිතවලට ගෙටිකක් ගැඹුරුයි හැබැයි ඔබහොදට නුවන මෙහේවල මේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇතිකර ගන්නට පුළුවන්ගුණෝ මේ ලැබුණ මනුස්ස ජීවිතයෙන් නිදහස් වෙනකොට ඔබගේ ජීවිතයට පිළිසරණක් සලසාගත්තු කෙනෙක් ැටියට මේ වාසනාවන්ත කෙනෙක් කැටියට මේ ජීවිතය සමුගන්ට පුළුවංකම තියනවා. පංවත්න ඒදවස්සල භාගතුන් වහන්සේ වැඩ සිටිය සැවත්නුවර ජීත වනාරාමි කවෙද වැඩ හිටේ සැවත්නුවර ජීත වනාරාමි. භාගතුන්වහන්සේ දේශනා කළා පංවත් මහනිනී මේ ලෝකයේ තුළ කරුණුත් තුනක් දකින්ට නැත්තම් කරුණු තුනත් දකිඩ නැත්ත බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන්න ඒවගේ මේ ලෝකෙ කරුණුතුනත් දකිින්ට නැත්තන් තතාගද සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය වෙනය මේ ලෝකයේ බබලන් එනැකිව් තාගත බදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නෙත් සම්බුදු රජාණන් වහන්සේලාගේ ධර්මය වනේ ලෝකෙ බලන්නේ කරුණු තුනක් දකින්ට තියෙන නිසා ඒ කරුණු තුන තමයි ඉපදීම වයසිටය යනක නාකි වෙන මරණය මේ ලෝකෙ දකිින්ට තියෙනවනේද උපදිනාය පේනවා ගුඩාක් වය සිතයනය පේනවා මැරණයි අපිට හැමදාම පේනු. මෙන්න මේ කරුණු තුනෙ අපි මුදවලා දෙන්න තමයි තතාගත බුදුරජාණන් වහන්සේලා මධර්මය දේශනා කරන්නේ. එඇතුට මෙන්න මේ කරුණු තුනෙෙන් නිදහස්සන විදිහ තමයි තතාගත බුදුරජන් වහන්සික ධර්මයෙන් කියල දෙන්නේ. අප ඔොක්කෝම මේ ඉපදීමට ගොදුරු වෙච්ච පිරිසක් වයිසිටයෑම කියන කාරණාවට ගොදුරු වෙච්ච පිරිසක් ඒවගේ මරණයට ගොදුරු වෙච්ච පිරිසක් යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියට පුරුදු කළොත් අන්න එයා ඉපදීමෙන් නිදහස්සනෝ වයිසටයනයක නිදහස් වෙනෝ. මරණයෙන් නිදහස් වෙන පුද්දුමලාභයක්. මේ ජාති ජරා මරණයෙන් නිදහස් වෙන්ඩනං අපට සතුරාරි සත්‍ය ධර්මය අවබුදු කරගන්ට වෙනවා. එතුකට බලන්න පෙන්වතුනී අපගේ බාගිතුන් වහන්සේගේ ශ්‍රීසත් ධර්මය තාම නිරවුල් ඉතාම පැහැදිලි ඉස්තිර විසඳුමක් කරා අපයෝගෙන යනවා. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බදාලා ජාති ජරා මරණවලින් නිදහසෙන්ට බෑ තව කරුණු තුනක් ප්‍රහණය කරන්න ඇතු. හරි ලස්සනයි විශ්ිමිත දේශනාවක් මේක. කරුණු තුනෙන් තු තුනෙන් තුන පෙන්නනවා අපේ ජීවිතයට පිලිසරණ හදාගන්න ක්‍රමවේදේ. තිය ඔබ හුද්දට මේක හො දට හිතට ගත්තු අනුව රාග්‍ර සංසාරයක දු ගින්දර නිවල යනො විශ්මිතලාබය. ඒ තුන තමයි රාග දවේශ මෝහ කියන මේ කරුණු තුන තියනතාකල් ඉපදනකෙන් බේරෙන්න්න බෑ වයිසට යනකෙන් බේරෙන්ඩ බෑ මරණයට පත්වනයකෙන් බේරෙන් බෑ තතාාගත මුනිරජණන් වහන්සේගේ ධර්මය විශ්මය ජනකයි. මේ රාගදේශ මෝහබලින් නිදහස්සන්න බෑ තව කරුණු තුනකින් නිදහස්සෙන් ඇැතුව. ඒ තමයි සක්කායදිත්්ති විචිකිච්චා සීලබ්බද පරාමාස. ටකට මේ කරුණුතුනේ නිදහස්සන්න නං රාගදේශ මෝහ කියන ඒ කරුණුතු නිදහස් වෙන්ඩනං තවකරුණුතුනත් තියෙනවා ඒක නිදහස් වෙන්න්න ඕන ඒ කරනුතුනමකක්ද සක්කායදිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාස. ඒමනම් පංගොතුනි මේ භයානක ප්‍රශ්නය නිදහස් වෙන්ඩ නම් අපි අමාරුවෙන් හරි සක්කාා දිට්ටි විචිකකිච්ා ශීල්පත පරාමාසවලින් නිදහස් වෙන්ටෝන. සක්ඛ දිට්ටිය අපි නිරවුල්ල තේරුම්කරගැන්ට ඕන සක්කාය කලකැන්නේෙ මේ පංච උපාධානස්කන්දෙටි කියන වචනයක්. උපාදානස්කන්දේ තමයි රූප, වේදනා, ස්ඥා, සංස්කාර විඤ්ඥාන එතකොට මේ විස්තර සහිතව තේරුම් අරගෙන තියන් තෝන අපි මේ අන්තිම හුස්ම පොද්ද වාතාල්යටකුතිට කලින් මොකද බුදුරජාණන් වහන්සේ හැමදාම ලෝකෙ පහලවෙන්නේ කල්ප සට මුදෙන් වවන්සේලා හත් නමයි ලෝකෙ පහලවෙෙන් අපි හැබැයි අපි හැමදාම් ඉපද ඉපදී මැරි මැරි දුක්විඳවෙද මේ විදිහටම සසරය නවා තම මේ ලෝකටවා ජීවිත ටිකටි මුහකුර යකොට තමයි මේ ආගන්තුක අනිතයි හාම්බ වනේ ද හෙට නිත්දට මරණට පත් ෙන්න්නට තියෙ මේ ගොල් ඔක්කොම එකට නවේ තනියම තනියම එනවා ආගන්තුක පිරිසක් එක ඉන්නවා තනියම යනවායි වෙන ලෝකකට. එහෙම තමයි මේ සසරදියෙන්. එතුකට රූප පස්ත බාධානස්කන්දය ගැන තේරුගන්ට ඕන මේ විදි කොහොමද සතර මහා දහතුූන්කින් හටගත් තුදේ හැටියට තේරුම් ගන්ඩනු ඒ තමයි රූපය කලක්වේමිත්තා තමන් මම කියන කෙනාට තමයි රූපය කලකයන් එදට මිරූපි හැදිලතියන්නේ ධාතු හතරකින් එකට කියෙන පටවි ආපෝ තේජෝවායෝ පටවී ආපෝ තේජුවායු කිය කියනකොට අපිට එවලිට වැටහෙන් ඕන කොහොමද පට වෙ කියල කියන්න කොට පොළොගට පස්වෙලන සවභවිත අයිති දේවල්ලින් තමයි රූපි හ එතකොට මොනද පොළොට පස්සයෙන්නේ කෙස් ලොම් නිය පොතු දත් හම මස් නහර ඇට ඇටලොන්ද වකු ගඩුවාදී ඒ කුණු කොටස් විස් පට විදාහතුට අයිති ඊළඟට මේ ගලාගෙන යන ස්වභාවිට අයිති දේවලුත් මේ ශරී රේතියනවා. ඒව තමයි පිත සෙම සැරව ලී දාඩිය තෙල් බන්ද උරු තෙල් කෙලස්සටු සෙම සඳ මිදුලු මූත්‍ර. හමකින් වහල මේක තියෙන නිසා අපිටක පේන්නේ. තතාගත බුදුදහමයෙන් අපිට පෙන්න ලදෙනවා දහම් ඇසීම් බලනකොට රූපයේ ඇත්ත ස්වභාාවේ ඒරු ගට පුලුවන්ගෙන කියෙනෙකුට. ඊළඟට තියනමේ සරීරී වායෝදහතුව වායෝදහතුව කියන්නේ ගන්න හුස්ම හුල්ලඟට අයිති හෙලන හුස්ම හුල්ලඟට අයිති සරීරෙයා මෙහා දුවන වාතය හුළඟට අයිති. ඊළඟට පසුපසිම් පිටවෙන වාතය හුල්ලඟට අයිති. ඒළඟට උදරේ තියන වාතය යම්කිසිවායසෝභාාවයක් තියෙනවාද ආංඒකට කියෙන වායෝධාතු ළඟට මේ සරිරය හැදිල තියෙනවා මේ රස්්නය ස්වභාවයකි ඒතමයි අපි කණබොන්න දේවල් දිරවන්නේ රශස්්නේ ඉන්ද්‍රියන් මෝර්ල යන්නේ ඒ රස්නේ එට මේ තමයි ධාතු හතර මේ විදියට බලන්න කිව්වා මේ රූපේ දිය එතකොට අතීතිය නිරුද්ධ වෙලා ගියන්නන් යම්තා රූප මේ සතර මහා භූතියගෙන් හටගෙන එ වෙනස්සල නැසිල වෙනනසිලා ගිය අනාගතේ යම් රූපයක් ආය ලබෙනවාද මේ ධාතු හතරෙන් යුතු රූප තමයි ලැබෙන්නේ වර්තමානය මේ හටගෙන තියෙන මේ සතරමාධාතුකින් හටගත්තු රූපය එතකොට මේ ගොරෝසු යයි සල්ලකන සියුම් යයි සල්ලකන දුර තියන ළඟ තියෙන යහපත් අයහපත් ආධි වශයෙන් මේ රූපේ දහා බලනකොට ආං මේ රූපය ගැන අවබෝධ වවා ංචුපාදනස්කන්ද රූපය කියන කවබොදධ කරන්ඩ මේ විදිහයට විමසන් කල බාහිතනාසි දේශනා කළ. ඊළඟට ස්පාර්ශී ප්‍රත්තියන් තමයි විඳීම හටගන්න ඇසයි රූපයයි සිත සංමග එකතුවීමට කෙන ස්පර්ශය ආං එතකොට විදි විඳීම හටගන්නවා. ස්පර්ශීෙන් තමයි හඳුනා ගැනීම හටගන්න. ඉස්පාර්ශීෙන් තමයි චේතනාව සිතුවෙලි අපි හිත හිත ඉන්නේ ඒති පර් විං්ඥානය හටගන්නේ නාම රූපයන්ගේ ඉතිකට මේ විදිහයට භාගතුන්න්නන්සිේ පෙන්න්න දෙදනවා මේ අභ්‍යන්තරික ලෝකයේ ගැන තමන්දිහා බලබල මේ උපාධනස්කන්ද පහ හොදට තේරුන් ගන්ට මහන්සි ගන්ධ කියනවා. ආෙතුවට තමයි දුක අවබොද වෙන්නේ. එතිකට තමයි දුක හටගැනීම ප්‍රහණය වෙන්නේ. එතුකට තමයි දදුක නැවීම අද්දකින්ට ලැබෙන්නේ එදුකට තමයි ඒ දුක නැතිීමි මාර්ගය පුරුදු කරගඩ ලබෙන්නේ කියල භාගිතුන් වහන්සේ දේශනා කළා. ඔන්න උපාදනස්කන්ද පහට කියන නමක් තමයි සක්කාය මේ පංචුපාදානස් කන්දිීට රැබෙටෙනවා එක තමන්ට ඕන හැට තියාාගන්ඩ පුුවන් කියලා අපි හිත නෑ අපි මරවා කියලන මිස්සු මරනකොට අපිට හිතෙන්නේ මර්මාත් මැරෙනවා කියලා මිනිස්සු ලෙඩ වෙනකොට අපට හිතෙන්නේ වමත් ලෙඩ වෙනවානය කිය හිතෙන්නේ. භාගතුනසි වදාලා මේ රාගදේශ මොහෝ ප්‍රහණය කරන්නනං ඔන්නඔඒ සක්ඛයි දිිටිය ප්‍රහණි කරන්න ඕන කිවවා විචිකිච්චාව ප්‍රහාණය වෙන්නේ පටිච් සමුප්පාදය. හොදට නුවනින් විමසෙනකට. පිංවතු නිතින් දැ මේවා අහල්ලා හොඳට සද්ධහ ඇතිකරගන දහම් පොතපත තියෙනවා. එවගින් හොදේට මේ ධර්ම ඉගෙන ගන්ටඕන. ිච්චරයි පිළිසරණකට තියෙන්නේ. අනි තොක්කොම් මෙහෙට අයිති දේවල්. මේ කය හිමි වෙනකොට කයියට සම්බන්ධ සියල්ල මෙහි අතහැර අයන්ඩ වෙනවා. හිතට රැස්කරගත්තු ධර්මය ඒ පිළිසරණ පිණිස පවතිවා එතකොට බුදුරන්වහන්සේ වදාලා මේ සක්කායිදිිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාසකයන මේ තුනින් නිදහසෙන්ට බෑ තව කරුණු තුනකි නිදහසෙන් නැතුව එතකොට කරුණු තුනෙෙන් නිදහ ඒ කරුණුතුන තමයි අයනුස්සු මනසිකාරය අපි මේ වැරදි විදිහට කල්පනා කරන එක අපි හිත ඇතුළ තියෙනවා ඉල්ලඟට කුම්මක්ග සේවනං වැරදි වැඩ පිළිවෙලක යෙදී සිටීම ඊළඟට චේතසෝ ලීලන්තං මේ සිතේ හැකිලීම සිතේ හැකිලීමක් තියනෝ මෙන්න මේ කරුණුත්තුන තියෙන නිසා සක්කායිදිිට්ි චිච්චා සීලබතු පරාමාස ප්‍රහණය කරගඩ බෑ කියනුම් හරි පුදුමයි ඒ විස්තර විස්මේ ජනකයි අපි ශාස්තෘන් වහන්සේ මේක තමයි පංවතුනි මේ සක්කයිදිට්්‍යිය ප්‍රහණය නොවන්න සාමාන්‍ය සිතක ස්වභාවේ ඔබට ම මේ කියනකොට තමන්ගේ සිතදිහාම බලන්න පුළුවනි මේ ස්වභාවයන් මාගේ සිතතුළ තියෙනවා අද කියලා මේක ප්‍රහණය කරගන්න වැඩ පිළිවෙල තතාගතම නිරජණන් වන්සපට පෙන්ලදේනවා. එතුකට බලධතැ ඇහිං රූපියයක් දැක්ක ගමං ඒකට අනුව ඔහේ හිතහිත ඉන්නවා. කනට සබ්දයක් ඇහිච්ච ගමන් ඒකට අනුව හිතහිත ඉන්න නාසිං ආග්‍රහණයක් ලබනකට දිවෙන් රස්ස විදිනකට කයෙන් පහස ලබනකට ඒකට අනුව හිත හිත ඉන්නවා මේක හොඳයිද නරකයිද කියලා තෝර බේර ග්ඩ විදිහ නෑ. මේක තෝර බේර ගන්න තියෙ තතාගත බුදුරජාණන් වහන්සේ ධර්මය ඉගෙන ගැනීමෙන්. එතුකට තමයි මේ සිත ඇතුළේ මේ සිදුවෙන ක්‍රියාදාමේ තේරුම් අරගෙන අයහපත් සිතුවිලි බැහැර කරලා. යහපත්ත නගාහිතුවන්ඩ පුළුවන් චිත්ත අභ්‍යන්තරිික දියුණුවක් ඇතිවෙන්නේ එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ අ දේශයේ වැඩන විදිට රාගේ වැඩෙන විදිට මෝහේ වැඩෙන විදිහට කල්පනා කර කර ඉන්න ොකොට වෙන්නේ දන්ඩ පටන්ගන්නවා. දැවන්ට පටන්ගන්නවා අපහල්ස්ථාවට නවා පීඩාවේනවා මානසික පීදාව. ඒ අර වැරදි විදිට කල්පනා කරල්. මේකෙන් බේරණ නියම මාර්ගය දන්නේ නැති නිසා උම් අග සේවන වැරදි මාර්ගයක් පුරදු කරනවා. එතකොට මේවා බර පතල විදිහටම බලපානවා දැම් මේ ලුවනින් විමසලා කටයුතු කරගන්න බැරිියුනොත් පාපමිත්‍ර සේවනය හරි බයානකයි. පාපමිත්‍ර සේවනයෙන් තමක වෙන්නේ. ඇතින් දැන් අදනං පාපමිත්‍රයා ළඟමයි ඉන් එනේ දඟල් දෙකේ තුනේ අර පෝර්ණ එක ළඟනි දන්නේ. ඕක ඔබ ඔබ ඉන්නකොට ඕකෙ තියෙන දේවල්වලින් සම්පූර්ණය මනුසිකුගේ චිත් අභ්‍යන්තරී ගුණධර්ම සියල්ල නසලදානු මේ පුංචි දරුව තින්න නිසාමම් මතක් කරන්නේ. එක බොහම පරිස්සමට පාවිච කරන්ඩ වන අකරන්ඩ දෙයක් නෑ නිතිම ඉනගන්න පේනි. එනිසේක තියනෙ මොනෝද කියලා හොයන්න හොදනෙ. ඔබට අවශ්‍යදීවිතරයක ගණ්ඩුවනෙන්. හරියට අසූචිවල්ල පපිපිච්ච නෙු මක්තිබුණොත් අසුචි ගාගන්නතුව නෙලුම් මල කඩාගෙනෙන් තවන ගිනිවලක පිපිච්ච නෙළුමක් තියෙනවා නම් ඒ ගින්දට පිච්චෙන් නැතුව නෙළුම කඩා ගන්න විදිහට ඔය විද්‍යතුප කරන පාවිච්චි කරන්න වුණ එතුවට මේ කරුණු තුන තමයි සක්කායිදිට්ටි ප්‍රහණය කරන්න තියෙන ලොකුම බාධාව බුදුරණන් වහන්සේ වදාලා මේ අයනිුසු මනසිකාරය වැරදි මග පුරුදු කිරීම සිතේ හැකිලීම ප්‍රහණය කරන්න නං තව කරුණු තුනක් ප්‍රහණය කරන්න ඕන හරි පුදුම ලස්සන පිළි වෙලතින එක ඒතමයි මුට්නස් සති සිහි මුලා වෙච්ච බව අසම්පජන්නේයේ නුවන මෙහේවන්න බැරි බව චේතසෝ වික්කේපු මේ සිතේ විසිරීම තමයි ධර්මයක් නොකරන සාමාන්‍ය කෙනෙකු කි සිතේ ස්වභාවේ. භාගතුනාසිික පෙන්නල දෙනවා ඉයට පස්සෙ ක්‍රමාණු කූලුවමක පුරුදු කළු ඉසිියුලු බාධකවලින් මානසික බාධකවලින් මිදෙන්න්න පුළුවන් සුන්දරදාමන්. අපි මේ උඩින් සංවරවෙලා අපින් එනේද. උඩින් සංවරකම ඕනේ එක හොඳයි. ධර්මය පෙන්නන්නේ චිත්ත අභ්‍යන්තරයේ තමන්තුල සංවරක මැතිකරගන්න ක්‍රමේ පගතු නිතාගත මුණනිරජාණන් වහන්සෙල්ලාගේ ධර්මයෙන් සැබෑම පිළිසරන අපට ලබා දෙනෝ පුද්දුම රැකවරණය නිරවුල්ලු මාර්ගි පනල දෙනෝ. එදකොට ඒ ධර්මය හාලා සීලික පිහිටල උඩින් සංවර වෙලාසිහය පිහිටවල තමයි යටින් සංහර වෙන්ට තියෙන්නේ මේ මොට්ටස් සති අපි හොඳ තේරුම් ණ්ඩ ොන දැ මේ පිංවතුන් ඔය බස්වලින් ආවා වාහනවට හැපෙන් නැතුව කාුණු පල්ලි වැටෙන් නැතු නේද මේ බිබිල්ලි මහමේ වඋනාසපු හොයා ගැන විල්ල දැයින් මේකට සිහ තියෙන් ඕන නේද සාමානය දෛනික කටයුතු කරඩ සිතියනොට දැ මේ අම්මල මැල්ලුම් කපනකොට හොද හදනකොට බල්ලෝ නාවනකොට රිෙදිනාවට මේ බ්‍රධ හෝධනකට මේ වටත් සිහිය තියෙන්ට ඕන නමුත් ඒ සිහනවෙයි මෙතන කියන්නේ. ඒවා කරන්නේ රාගේ වැඩින දෙයක් හිත හිත දේශයේ වැඩන දෙයක් හිතහිත මෝහේ වැඩින දෙයක් හිත හිත තතාගත මුල රජාණන් වහන්සල පෙන්ෙනල දෙන්නේ සිහිය හැටියට මේ කය ගැන සිහියගින් ඕන. අපි විඳින විඳීම් ගැන සිහියගින්ට ඕන මේ සිතේ ඇතිවෙන සිතුවිල ගැන හොඳ සිහිකල්පනාව ගෙන් ට ොවද මට හිතෙන්නේ කියලා. මේ වගේ මෙදෙන ධර්මය තතාාගත මනි රජාණන් වහන්සල දේශනා කරලා තියෙනවා ආගේ ධර්මය දට ගලප ගලප ඉනොටකට කෙන සතර සති පට්ටානය ඒ තමයි සීය. එතකොට මිත්‍යන් සතියෙන් ඉන්න කෙනාට හරි මාර්ගය පෙන්වුවත් වැරදි වැරදිනිවැරදි මාර්ගයට එන්නේ නෑ වැරදි මාර්ගයමයි යන්නේ එනිසා වැරැද්දටම මේ සිත ඇදගෙන යන අකුසල ස්වභාවේ එහෙම තමයි පින්වතුන අපි මේ සංසාරය අපිට එන්ඩ සිද්ධ වන සිහි මුලාව සිහිනුවන්න කටයුතු නොකිරීම සිතේ විසිරීම නිසා. ට මේස්ුභාවේ නැතිකරගන්න බෑ තවකරුණු තුනක් නැති කරගන්න නැතු. මේක දිගින් දිගටම පවතින්නේ ඒ නැති කරගණඩ බැරිවෙත් බැරි තවත් කරුණු තුනක් නිසා ඒ තමයි අරියාන අදස්සන කම්යුත. පිරිසිදු ධර්මය කියන ස්වාමීන්වහන්සේලා දකිින්ට කැමතින්නේ. ඊළඟට දම්මේ අසූතුකම්මතා පිරිසිදු ධර්මය අහන්ඩ කැමතින. හුදට බලන්න හරි පුදුමයි පිළිවෙලට මේ සිදුවීම දැන් ඔයය ඊළඟෙක තමයි උපාරාම්භ චිත්තා ඇද ඇද හොයන්න හිතෙනෝ ඇදහයන ගතිය ධර්මය අහන්ට වාඩි වෙලා මොකද කරන්නේ වරදින තැනක් අල්ලගණඩ සිදුරක් ය අදහසිම් බනහනෝ. එකකොට මේ ධර්මය පිරිසිදු ධර්ම හිතරියන්නේ හිතරයන්නේ. එක තමයි උපාරම්පචිත්තන් කියන්නේ සිදුරු හොය එන සිත. පිරිසිදු ධර්මයකන ස්වාමින් වහන්සලා දකින්න කැමති නෑ පිරිසුදු ධර්මයහන්ඩ කැමති නෑ ධර්මය අහන්නේ වැරදි හොයන හිතේ. එතකොට මාර්ග පල කරා යන දියුණුවක් හිතේ ඇතිකරගඩ බැරුව යනවා. ධර්මය අහන්නේ එතුකට එතුට මොකද වෙන්නේ මොට්ටස් සතිය අසම්පජන්නේ චිත්තස්ව වික්කපු මේවා නැතිවෙන්න නං මොකද කරන්න ඕන තවකරුණු තුනක් පුරුදු කරන්නට වගේතුනාස දේශනා කරනු මේ නැති කරගන්නට තවත් කරුණු තුනක් ඒ තමයි අහන් කාරකම අසංවරකම දුස්සීල බව බුදුන් වහන්සේට මේ සිත ගැන තියෙන අවබෝධ බලන්ට කොයිී තරන් පුළුල් දෙයක්්දි කියලා මේ ධර්මමාර්ගය යන්න බැරුව අපිව හිරව කරලා තියෙන තැන්නෙමේ පෙනල දෙන්න එනේද. එදුර මේවන් නිරව්ලු තේරුම්ගත්තුව තිට මේ ජීවිතයේ විශාල යහපතක් සතර අපායිම මිදෙන යහපතක් ඇතිකර ගණ්ඩ පුළුවන්ගෙන්වා ට මේ අහංකාරකම අසංවරකම දුස්සීල බව ප්‍රහාණි කරන්ට ඕන මේ තුන නැති කරගටනං තවකරුණු තුනක් තියනවා ඒක ප්‍රාණය කරන්න්න ඕන. හරිඇ අපට හිතන විදිහට වඩා ගැඹුරු ඉනේද. නමුත් අවසානට අපි නවතින තැන ඉඳල පටන්ගත්වොත් මේක කල්ප සීියගගෙහිල් හරි කරගන්ට පුළුවන්කමු තියන. ඒ තමයි ශ්‍රද්ධාව නැතිකම ප්‍රහණය කරන්න්ඩ ඕන කියනදේ අහන් නැතිකම කුසීතකම මේ ශ්‍රද්ධාව තිබුණුත් තමයි කියනදේ අහලා හිතට ගන්නේ නැත්තං අකීකරුයි මෙන්න මේ තුන අතාහරෙන්න්න ඕන කියනවා ශ්‍රද්ධාව නැතිකමයි කියන දේ අහන් නැතිකමයි කුසීතකමයි අතහරින්ඩ නං තව කරුණුත් තුනක් නැති කරණ්ඩ ඕන කියනවා ඒතමයි අනාදරියන් හිතවත් නැතිකම. උදට බලන්ඩ මේ ලක්ෂණ දරුවකුගේ තියෙනවන මේ දරුවා පාපමිත්‍ර සේවනයකට අහු වෙලඉන්නේ. මේ අකීකරුකන් තියෙනවානම් කියනද අහන්න ඇත්තම් මේ දරුවා පාපමිත්‍ර සේවනයකට අහු වෙලා ඉන්නේ. ඊළඟට තරහාවෙන් දෘෂ්ටකමින්ඉන්නවා. ඟ පාපමිත්‍ර සේවනය පාපමිත්‍රී කසුලු කරනවා ඒකයි ඔය ස්මමාර්ට් ෆෝන් එක ලැප්ටප් ආදිි දේවල් පාවිචි කරද්දි බොහොම කල්පනාවකින් ඒවක් රන්්ඩෝන කරන්න දැ ඉදරක දරුවක් ගත්තුත් පාපමිත්‍ර සේවනය යදෙනවන්නම් ඔය ලක්ෂණදකින්ට තියෙනවා ඒ තමයි දෙමාපියන්ට හිතවත්නේ ගෙදරට හිතවත්න අකීකරුයි මේකට හේතුව පාපමිත්‍ර සේවනය මේ තුන තියෙන කෙනාගේ අර කලින් කීව දුරුවලකන් ටික ඔක්කොම තියෙනවා. එති මේකෙන් දරුවකුට යහපතක් සිද්ධ වෙන්නේ වෙන්නේ ඒ දරුව නිරවුල් වෙනකං නොමකකටම යනවා අවසානය ජීවිතයේ අපරාදිි ගොඩා දුක්කින්ඳින්ද වෙන. ට ඒ කරුණු තුන ප්‍රහණ කරගන්න බෑ තවත් කරුණුතුන තියෙනවා ඒ ප්‍රහණ කරගන්න නැතුව. ඒ කරුණුතුන තමයි න්න මෙන්න මෙතෙන්න්න තමයි මං මේ පිරිසට මේ පනිවිඩේ මේ දරුවන්ට හොඳ පණවිඩයක් මේක මෙන්න මේටික තියන අනි ොක්කම නිරවල් කරගන්න පොළුවන්. මේ කරුණුටික තමයි අහිරිය පවට ලැජ්ජා නැතිකම වකරට ලැජ්ජා ඇතිකර ගටුවන. ඉළඟට අනුතප් පවට බය ඇති කර ගන්ටුවන්. ම මේ වගේ පෞකංකලොත් මට මේ මේ විපාක එනවා. නිරේ වැටිල දුක්මිදින්න වෙනවා. පිරේතු ලෝක වැටිල දුක්මිඳින්න වෙනවා. තිරිසන් ලෝක වැටිලා ප්‍රමාණ දුක්මි දිින්ද වෙනවා මේ ජීවිතයේ මේ වරිදි ට හුනු තිරේ ලාංගි වැටිල දුක්විින්දිින්ද වෙන කායිකෝ විඳවන්ඩවෙනවා මේ කරපු වැරදි සිහි වෙනකොට සිහිවෙද්දි සිහි වෙද්දි ඇතුළ ගිනි ගන්නවා ඇයි ලෝකෙටම හොරා ඕන හොර වැඩක් කරන්්ඩ පුළුවන් හැබැයි තමන්ටහංගණඩ පුළුවන්ද තමන්ටහංගණ්ඩ බෑනි තමන්ගේ හිතෙන් නිතරම සිහිකරකර සිහිකරකර වද දෙනවා මෙහෙම කලා මෙහෙම කලා කියලා වදදිනවා ඒනිසා පෙන්වතුනි අපි මේ පව්කරන් ලැජ්ජා ඇතිවෙන් ඇති කර ගන්ටඕන පව්කරන්ඩ බය ඇති කර ගන්ට ඕන මොනවද පව් අවස්ථාව ලැබුණොත් ප්‍රාණගාතය කරනවා වාංගේක පවක් අවස්ථාව ලැබෙනකොට සොරකං කරනෝ ඒක පවක් එකට ලැජා ඇතිවෙන්ට ඕන ලැජ්ා ඇතිකරගන්ට ඕන අවස්ථාව ලැබුණොත් වැරදි කාමසේවෙන ඒදෙනවා. දුස්සීලකන් කරනවා. ඉතින් ඇතුළේ ගින්දර පත්වෙලා ජීවත් වෙනවා ඔයාඒකට ලැජ්ජා ඇති කර ගන්නට ඕනු. හොද නෑ නේද මං මේ වකරන්තු මං වගේ කෙනෙකුට සුදුසු නෑ නේද. තාත්ත කෙනෙක් පීතෘතය පෙරදැරි කරගෙන ගෞරවාන්විත ආදර්ශම ජීවිතයක්ග්‍ය වණඩඕන කියලා තාත්ත කෙනෙක් කල්පනා කරට ඕ. අම්ම කෙනෙක් මාතෘත්තයේ පෙරිදැඩ කරගෙන දරුවන්ට ආදර්ශමා ජීවිතයක් ගෙවන් ඕන්න කියලා ඒ අම්මල සංවරවෙන් ඕන. දියණයක් කුමරි බඹසර ආරක්‍ෂා කරගෙන තමන්ගේ ජීවිතයේ යහපත කරා ගෙනියයා ගන් ඕන පුතෙක් කුමර බඹසරආරක්ෂා කරගෙන ඒ ජීවිතය කරාගෙනියන් ඕන සිල්පද පහහුඳට රකින් තුන ඊළඟට බොරු කියන්න හොඳනේ කියේලන් කියන එක පරුස වචන කියලා අනුන්ව බිඳවන්්ඩ කල්පනා කරනව මේ ඔක්කෝම පව් මේවා කරන්ට ලැ්ජා වැති කර ගන්ට ඕන. මේවගෙන් එන්න විපාග තමන් කරා එනවා කියල තමන් ඒකෙන් බයතිකර ගන්ටඕන තමන් කරා එනවා මේ හැම එකක්ම මේ කර්මය ස්වභාවේ. මේ ජීවිතය කරපු කර්ම මේ ජීවිතේම විපාග දෙනවා. ඊඟට මේ ජීවිතය කරන කර්ම ඊළඟ ජීවිතය විපාග දෙ නවා ඒ යම්තා ඉළඟටජීවිය කරන දර්ක කර්ම නිවන් දකින තුරු පස්සෙන් පන්න පන්න තමන්ටවිල්ල විපාක පිණිස එනවා මේ කර්මයි විශ්වාස කරන්නට ඕන මේක තතාගත මනිරජාණන් වහන්සේල දස බලඥාන විසාරධ ඥානවාද ද ඥානවල පිහිටල මේ ලෝකස් ස්ුභාාවී තේරුම් අරගෙන අපිට කියල දෙනවා මේ සසරට වැටිච්ච සත්‍යයා වරද්දගන්න නැතුව. මේ ආයෙත් සුගති ලෝකයක් අරා එන මාවතට එන වැඩ පිළිවෙල පෙන්නල දෙනු වරද්දගන්න එපා කියල. පින්වතුනි බසර අපිට බුදුරජාණන් වහන්සගේ ධර්මයක් ඇහෙෙනවා නිරවුල්ව. දැම්ම භාහිතුන් වහන්සි පිරුණුම්පාල අවුරදුධ දෙයා සයිසි ගණනක් ගිහිල්ලා බුදු කෙනෙක් අපිට මොන ගැහෙන්නේ මේ මනුස්්‍යලෝකයා විස අඩුවෙලා අඩුවෙලා ගිහිල්ල අවුරුදු දහයට අඩුවෙනකට ඔය සත්තු ුවගේ කියන මනුස්්‍ය ජීවත්තන අම් අඳනන්නේ පුතා අඳුනන්නේ දවාදුනන්නේ ඒ විදිහට පවුල් කනුව කියනවා එහෙම අඩුවෙලා ඒ ආවිස වැඩුවෙන්ඩුවනු කියන අසූදාහකට මේ අසංකේට වැඩිවෙලා අසූදාහට අඩුවෙන කාලෙක තමයි මෛත්‍රී බුදුරයන් වහන්සේ ආය මේ ලෝක පහළවෙන් ඉතින් කෞදුද දන්න එතකං අපි ජීවිත ආරක්ෂය වෙලා තිය හිද කියලන දැ මේ ජීවිතය තමගතින් අම්ම මැරුන්නේ තාත මැරුන්නේ රහතන් වහන්සේලා ගහතනි වුණේ නෑ ඊළඟට බුදෙන්න්වහන්සිකයගේ ලේසලවුුණ ත්න සංග බේදය කල ත්න පාංචානන්තරී පාපකර්මිකට අහුුණ න ැට විවාසද ඊළඟ ජීවිත තමන්ගතිින් අම්ම මැරෙන් නැතිවී කියලා. තන් අදට අපිට අහඩල බෙන්නඇද. කල්පයක් නිරී මෛත්‍රී බුද්ධසාාසන තහිමි වෙනවා. එනිසා පංවතනමේ අන්තිම හුස්ම පොද වාතලයට එකතු වෙන්ට පෙර. ඒ අතාගත මනිරජාණන් වහන්සේගේ ශ්‍රීසත් ධර්මය කෙරෙහි කාටවත් සොළන්ඩ බැරි ස්‍රද්ධාවක්හිත ඇති කරගෙන තතාගත මුනිරජාණන් වහන්සේගේ ගුණවසයෙන් තේරුම් අරගෙන, කාටවත් සොලුවන්ඩ බැරි සදධාවක ඇති කරගෙන ධර්මය කෙරෙහි, ආයමහා සඟරුවන කෙහි ගුණවසයෙන් තේරුම් අරගෙන. කාටවත් සොළුවන්ඩ බෙරි සද්ධාවක් ඇති කරගෙන. මේ ඉපදී ඉපදි මැරිමැරී සතර අපායේ වැටිවැටේ යන භයංකර. හෝර සසරෙන් එතරව බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩබදාල නිත්‍ය මංගල පරම සුන්දර අමාමහනිවනින් සැනසින්ත ලැබේවා කියලා සාදු කියන්න ඉතිං අද දවස සද්ධර්මවර්ෂා සදහම් දේශනාව සඳහාන ග්‍රහ කරන්නේ බිබිල බුලුපිටිය මබන්නන ලිපිනෙහි පදිංචි Kම් සුමනාවත මහත්මිය ප්‍රධාන ඒ පවුලේ ඥාති හිතයිශීන් සීලු දෙනායකතු වෙලා විශේෂීන් ප්‍රධානම අරමුණක් තියෙනවා ඒ තමයි දැනට අවුරුදු ත් හතකට පෙරමිය පරලුවගිය BMම් දිසානායක ස්වාමි පුරුෂයාට පුුණයානු මෝදනා කරඩත් ඒවගේම අවුරුදු පහලෝකට පෙරමිය පරලෝගිය කේම් කළු බණ්ඩාපානන්ට අනුමෝදං කරන්නටත් ඒවගේ ජැනට විදේශ ගතුව සිතන ආර RB දිල්හානි ශාමලි දියනට නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරන්න අරමුණින් තමයි අද මේ ධර්මදානමය පෙන රැස් කර ගන්න ඉතින් අපි මේ රැස් කරගන්ට යෙදන විශේෂයෙන් ධර්මය දේශනා කරලා කරනකොට රැස්ේචපෙන ගේ ධර්ම ්‍රවණය කළ ැස්කරගත්තු පිනත්. ඒවාගේ ම ්‍රද්ධ ල් දි ාල ේොෝ පිරිස මේ ධර්ම ත්‍රවණය කරනවා ශ්‍රවණය කරලා හිත පහදව වගන රැස්කරගන්න සියලු පිනුත්. අපි මු ල මන මෝදන් කරමු දෙවියන්ට සහපති ್ක් රජ ප්‍රධාන ්‍රාක් යක දෙවිවරුන්ට මේ සසිියලපින් අනමෝදන් වේවා සක්දවිදු සතරවරන් දෙවිවරු සෙන්පති දෙවිවරු. ඔබ ඇපසිලු දෙනාගේ ස්ථකාමි හිතකාමි සිලු දෙවිවරුන්ට මේ සසිලු පින් අනුමෝ දැංවෙෙත්වා අනුමූ දැංවවෙත්වා. ඒ දෙවියන්ගේ ආවිශ්‍යවර්ණ සැප බල ප්‍රඥාදිවුණු වේවා. සද්ධා සීල සුතචාග පඥ්ඥා කියෙන සේක බලධර්මයන්ගෙන් දියුණුවෙෙත්වා. දෙවියන්ගේ ආධාර ූපකාර ආරක්ෂාව රැකවරණේ මේ පින්වත් සිලු දෙනාට සලසාධෙත්වා. දෙවියන්දවඋතුම් ගෞතම බුදු සසුන තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්ට වාස්නාව ලබත්වා කියල සාදු කියමු. ඒවගේ රැස්කර ගන්ඩ දුන සියලුම පුුණ්‍යනිධර්මයන් දෙනට අවුරුදු හතකට පෙරමිය පරලුව ගිය ආර්භි දිසානායක පානන්ට ඒවගේ අවුරදු පහලෝකට පෙරමියගිය කේම් කළු බණ්ඩා පියානන්ටත් මේ සියලුපින් අනුමෝදන් වේවා ඒවගේ දායයිකත්්‍යය දැරු පින්වතුන්ගේ නමින් අනන්ත සසරපුරාවටම පරලොවගේ සියලුම ඥාතීන්ට හිතම ඉත්‍රාදීන්ට මේ සියලුපින් අනු මෝදංවෙත්වා අනු මෝදංවෙත්වා. ඒ සියලු දෙනාගේ පරලොව ජීවිතය සුවපත්වෙත්වා සැපවත්වෙත්වා. ඉක්මන් භවයකදීමුතුම් ධර්ම අවබෝධය කරත්වා කියලසාධකයමු. එවගේ මද සද්ධර්මවර්ෂා සදම් ස්‍රදහම් දේශනාව අනුග්‍රහය දරන්නේ කේම් සුමනාවතී මහත්මියයට මේ සිලු පින් අනුමෝදං වෙත්වා ඒවගේ මේ සද්ධර්මවර්ෂ සදහම් දේශනාව සඳහා දායකත්ය ලබා දුන්න අනිකුත් සීලුම පින්ගව තුන්ට මේ සියලු පින් අනුමෝදං වෙත්වා විශේෂන් සුජීවත්ව සිටින සුමනාවති මෑනියන්ට ඒ සුදු මැනිකා මෑනියන්ට ඒගේ ඒ සලු දෙනගේ ද දරු පිරිසට P මනෝද්‍ය පොතනුවන්ට K ඉලුක ඒගේ KED මනුක යන මුඩුබොරු පිරිසට ඒගේ අද මේ සද්ධර්මවර්ෂා සදහම් ධර්ම දශනාවට සහ සම්බන්ධ වන ඔබ සලු දෙනාට මෙ සියලුම පින් අනුමෝදංවෙත්වා අනු මෝදංවෙත්වා. කායික සුවයෙන් සුවපත්වෙත්වා මානසික සුවයෙෙන් සුවපත්යෙත්වා සියලු දෙවියෝ ආරක්‍ෂා කරත්වා කිසිදු කරදර අබාධකයක් නැතු සුවසී පින්දහම් රැස්කරගෙන සසර කතරෙන් එතරව අමාමහනිවනින් සැනසින්ද වාසනාව සැලසීවා. ඒවගේ මහමෙවුණා අස්පවාසී සීලෝ පින්වත්ස්වාමෙන් වහන්සල ඇතුළ ගෞතම බුදුසුනේ පිළිවෙත් පුරුණන සීලු පින්වස්වාමින් වහන්සේලාටත් අනගාරිකා මෑනිවරුන්ට ඒවගේ පැවිදි අපයි අපේ ක්ෂිත සීලු දූදරුවන්ටත් සද්ධා කාරිමණ්ඩලේ සීලුම දෙනාටත් සිලිපින් අනු මෝදංවෙත්වා අනුමෝදංවෙත්වා සද්ධ මාසික ධර්මදානය සාමාජිකීන්ට උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්ට වාසනාව සැලසේවා එති මේ පින්ව සිලු දෙනාට සිතක් සාන්තියක් යහපතක් රැකවරණයක් සැනසිල්ලක් වේවාකෙ අපි ආසිරුවාද කරනවා සිලු දෙනාටම තෙරුවන් සරණයි නම්මෝ බුද්ධාය नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो

नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्ध नमो बुद्ध नमो बुद्ध नमो बुद्ध नमो बुद्ध नमो बुद्ध නු නමෝබු්ධාය නමෝබුද්ධ නමෝබුද්ධ මෙවැනි පටිනා ධර්මතිශ්නාශවනය කිරීමට ශ්‍රවතතා ටේල YouTubeු चැනලය සබස්क्රाइब කරන්න.